අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ඉසිපතනාරාමස්ත අභිනව චෛත්‍යයේ ගර්භ නිධානෝත්සවය. කිටකම් මුල්ලේ පේමසිරිනා හිමියෝ නික්ම යති. එක්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රචනා කළ පුස්කොළ පොත් සංරක්ෂණය කළ හැටි. මොරකාපල්ලම ශ්‍රී ශෛල බිම්බාරාමේ අභිනව ධර්ම ශාලාව සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය සිදු කෙරෙයි. වැලිගම්පොළ ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ ඉදිකෙරමින් පවතින චෛත්‍ය රාජනන් වහන්සේගේ ගර්භ නිධානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ප්‍රදේශවාසී සදහැවතුන්ගේ මූල්‍ය හා ශ්‍රමදායකත්වය මතයි අභිනව චෛත්‍ය ඉදිකෙරෙන්නේ. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රපති පූජ්‍යපාද මාවතු පොළ අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වැඩම කර සිටි සංඝරත්නයේ ආශිර්වාදය මත චෛත්‍ය ගර්භයේ නිදන් වස්තු තැන්පත් කළා. වැලිගම්පොළ ශ්‍රී සිපතනා රාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රැඹෑවේ ප්‍රභාෂ්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි ගර්භ නිධානෝත්සවය සංවිධාන කර තිබුණේ. ගර්භ නිධානෝත්සවය වෙනුවෙන් වූ පින්කම් මාලාවක් හෙට විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වසර තුළ මුල් මාස කාල වකවානුව තුළ ඉඳලා වැලිගම්පොළ ශ්‍රී සුපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ චෛත්‍ය රාජානන් වහන්සේගේ වසර දෙකක් තුනක් කාල සීමාව තුළ ඒ වගේ මේ කටයුතු ආරම්භ නොවේ තියෙන අවස්ථාවේ ඒ වැඩ කටයුතු මුල් ආරම්භය සඳහා විහාරස්ථානයේ විහාරාධිකාරී නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙන්නේ ආචාර්ය අපේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පන්නල සුමන රතන ආමඳුරන් වහන්සේ ඒ උතුම් වූ ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරන්නට උන්වහන්සේ බොහෝම වෙහෙසු මහන්සිය දරමින් ඒකේ මල් පැල ගැන්වීම සඳහා අද මේ උතුම් වූ කාර්ය සිදු කරන්නට ඒ උන්වහන්සේ කළා වූ කැපකිරීම මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි, මතක් කළ යුතුයි. අපවත් වී වදාළ දෙල්ගොඩ කඳුබොඩ ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් අරණේ නිර්මාතෘ පූජ්‍යපාද කිඩගම්මුල්ලේ පේමසිරි නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ පැවැත්වුණා. ඒ කඳුබොඩ ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් පරිශ්‍රයේදී. අපවත් වී වදාළ පූජ්‍යපාද කිඩගම්මුල්ලේ පේමසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. බුද්ධං සරණං ගච්ඡාමි. අපවත්ති වදාළ අතිපූජ්‍ය දම්පහා පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේගේ සංසාර ගමන ආලෝකවත් වේවා, පුණ්‍යවන්ත වේවා, භාග්‍යවන්ත වේවා, ඉතාම සුබදායි සසර ගමනක් ගත කිරීමේ වාසනාව උදා වේවා කියලා පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. මේ පුණ්‍ය භූමිය දිහා බලනකොට මොනතරම් මිනිසුන්ගේ ජීවිත හදන්න, පිරිවෙලක් කරන්න, පිරිසිදු කරන්න, මිනිසුන්ට හොඳ වැදගත් සංසාර ගමනක් ගත කරන්න, තාමෙක්පනි මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න ඉතාම ඵලදායි කාර්යභාරයක් ඉටු කරපු උත්තමයන් වහන්සේ නමක් තමයි අපේ ගම්පහ පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. 1941 වසරේ දෙසැම්බර් මස 5 දින ජන්මලාභයේ ලද පූජ්‍යපාද කිඩගම්මුල්ලේ පේමසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්තන විට දිවි ගමනේ දශක 8කට අධික කාලයක් සම්පූර්ණ කර තිබුණා. වටිනා සේවාවක් සිදු කොට අපවත් වියදාල ගම්පා පේමසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මේ අපවත් වීම අතිශයින් සංවේගජනක. සතුටින් ජීවත් වී සතුටින් නික්ම ගිය සැහැල්ලු සිතින් ජීවත් වී සැහැල්ලු සිතින් අපවත් වදාළ අපගේ ගුරුදේවෝත්තම ලොකහාමුදුරන් වහන්සේ සුවිශේෂ චරිතයක්.
අපගේ ලොකු හාමුදුරුවන් වහන්සේ උපතින් වසර 23 ශාසන ප්‍රවිජ්ජාව ලබා ගත්තා. 60 වසරක ඉතා සොම්නස් සහගත පැවිදි ජීවිතයක් ගත කළා. එපමණක් නෙවෙයි, එම කාලය තුළ දේශ විදේශ වශයෙන් භාවනා ආයතන පිහිටවලා බොහෝ පිරිසකට සමත විදර්ශනාදී භාවනා උගන්වා විශාල ශිෂ්‍ය පිරිසක් බිහි කළා. කඳුකොඩ ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් අරණ නම් වූ මෙම පුණ්‍ය භූමියද නිර්මාණය කරලා අපරිමිත ශාසන සේවකයන් අනතුරුව සංසුන් සිතින් අපවත් වී වදාරන්නට ලැබුණා. දෙල්කොඩ කඳුබොඩ ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් අරණ නිර්මාණය කරමින් ශාසනික සහ සමාජීය සේවාවන් රැස්සක අපවත්වන තෙක්ම නිරත වූ පූජ්‍යපාද කිඩගම්මුල්ලේ පේමසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපේශල ශික්ෂාකාමී තෙරුන් වහන්සේ නමක්. හික්කඩුව දොඩන්දුව කුමාරකන්ද විහාරස්ථානයේ සතු පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට පියවරගෙන තිබෙනවා. සංරක්ෂණය සිදු කර ඇත්තේ බෞද්ධාලෝක පදනමේ අනුග්‍රහය මතයි. හික්කඩුව ඓතිහාසික දොඩන්දුව කුමාරකන්ද විහාරස්ථානයේ සතු වසර 100 ගණනක් පෞරාණික පුස්කොළ පොත් 500කට අධික සංඛ්‍යාවක් මෙලෙස සංරක්ෂණයට පියවරගෙන තිබෙනවා. ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය විසිනුයි සංරක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ. එම පුස්කොළ පොත් දොඩන්දුව කුමාරකන්ද විහාරස්ථානයේ පූජනීය සංඝරත්නය වෙත බහර දීම පසුගිය දා සිදු කළා. පූජ්‍යපාද මිකිට්ටුවත්තේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අත්අකුරෙන් ලියන ලද පුස්කොළ පොත් රැසක්ද මෙම සංරක්ෂණය කළ පුස්කොළ පොත් එකතුෙහි පැවතීම විශේෂත්වය. ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ කලේ මහා පිංකමක්, වටිනා පිංකමක්. තව පරම්පරා ගණනාවකට මෙහි වටිනාකම දැක බලා ගන්නට, ඒ වගේම මේ තුලින් යමක් දැනුමක් ලබා ගන්නට අවශ්‍ය කරන ඥාන සම්භාරයක් මේ පුස්කොළ පොත්වල තිබෙන්නේ. ඒවා ආරක්ෂා කිරීම ඥානයේ බුද්ධියේ දිනුවෙන්ට හේතු වෙන මහා පිංකමක්. අපි කල්පනා කරේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිහරණය කරන ලද පොත්පත් සහ සියලු සම්බන්ධ දේ සම්බන්ධව අප සොයා බලා එය සමාජයට ආරක්ෂා කර කටයුතු කරන. ඒ වෙනුවෙන් මේ ස්ථානයට පැමිණීම අපේ විහාරාධිපති ගුණානන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත්ම කැමැත්තෙන් මේ සම්බන්ධව අපිට ක්‍රියා කරන්නට ඉඩ දුන්නා. ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි බෞද්ධාලෝක පදනම මේ පුස්කොළ පොත් සියල්ලක්ම නැවත සංරක්ෂණය කරන්න අපි බාරගත්තා. අතර මේ විහාරයේ තියෙන ශ්‍රී සීලස්කන්ධ විභාෂණ පුස්තකාලය. මේ පුස්තකාලය ඉතාම වටිනා පුස්තකාලයක්. ලංකාවේ අනෙක් ප්‍රදේ අනෙක් ලෝකෙට නිරාවරණය වෙලා නැහැ. මේ පුස්තකාලය විශාල වටිනාකම යුතු ලේඛන ගණනාවක් තියෙනවා. පුස්කොළ පොත් ලේඛන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අත්පිටපත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අත්පිටපත් සම්බන්ධයෙන් වැඩි අවධානයක් මම හිතන්නේ ප්‍රදේශවාසී ඔබ සතුවක් නැහැ. ඒ වගේම ජාතික පුස්තකාලය හා අනෙක් විද්වතුන් අතර ওই අත්පිටපත් සම්බන්ධයෙන් ලොකු දැනුවත් වීමක් නැහැ. ඒ අත්පිට දැන්ට සුරක්ෂිතව මේ විහාරස්ථානයේ පුස්තකාලයේ තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම වටිනා මුද්‍රිත පොත් එකතුවකුත් තියෙනවා. අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ මොරගහ පල්ලම ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත අභිනව ධර්ම ශාලාව සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඊයේ සිදු කළා. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍යපාද කිරිඳිවැල සෝමරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනය මතයි අභිනව ධර්ම ශාලාව ඉදිකෙරෙන්නේ. පූජ්‍යපාද ගම්පහ නාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අධීක්ෂණය මත විහාරස්ථ දායක පිරිසයි මංගල ශිලා ප්‍රතිස්ථාපන පුණ්‍යෝත්සවය සංවිධාන කර තිබුණේ. පූජනීය සංඝරත්නයේ ආශිර්වාදය මැද්දේ පෙරවරු 10:24ට යෙදී තිබුණු සුබ මොහොතින් අභිනව ධර්මශාලාව ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය සිදු කළා.
පූජ්‍යපාද තලා ගංගොඩ ධම්මරතන සහ පූජ්‍යපාද කිරිඳිවැල සෝමරත්න යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ පූජනීය සංඝරත්නය පුණ්‍යෝත්සවය සඳහා වැඩම කළ අතර අම්පාර මහදිසාපති චින්තක අභය වික්‍රම මහතා ඇතුළු ගිහි පිරිසක්ද මේ සමගින් එක්ව සිටියා. සාක්ෂිසිංහාරාම ඉතිහාසයේ ඉතාම වැදගත් ඓතිහාසික අවස්ථාවක්. මේ විහාරස්ථානයේ අභිනවයෙන් ධර්මශාලාවක් ඉදිකිරීමේ කාර්ය වෙනුවෙන් මොල්ගල්ද වීමේ මංගල සම්මත අවස්ථාවක අපි හැම දෙනාම සහභාගී වුණා. මේ විහාරස්ථානයේ කලක්කලක් මොළුල්ලේ මේ අඩුපාඩුකම් තිබුණා. මේ විහාරස්ථානයේ අරන්තලාවේ යපවත් ජීවදාන තිගරු සෑවුරු සිංහසාරා විධාන නායක හාමුදුරුවන් වහන්සේ විසින් ආරම්භ කරන ලද්දක් ගල්ලය සංවර්ධන ව්‍යාපාර යටතේ මේ ස්ථාන විහාරස්ථානය ගොඩනගන්න රජේලවා ඉදම් වෙන් කරගෙන උන්වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරුවෝ මේ ස්ථානය නතර කරවලා කටයුතු කරන්න හේතුණා. මේ විහාරස්ථානයේ දියුණුව තවදුරටත් කරගෙන යාම සඳහා මේ ධර්මශාලා ගොඩනැගිල්ල ඉදි කරලා ඉස්සරහට මේ කටයුතු කරගෙන යන්නට අපේ පන්නරගම අෂ්ටදී හාමුදුරුවන් වහන්සේට තුමාගේ ආශිර්වාදය දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න කියලා අපි මූලික වශයෙන් ප්‍රාර්ථනා කරනවා. උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික සපුමල් ගස්කඩ රාජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කළ චෛත්‍ය රාජනන් වහන්සේ සම්බුත් සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම මස 31 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන්. උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික සිද්ධස්ථානයක් වන සපුමල් ගස්කඩ රාජමහා විහාරස්ථානය කලක සිට පැවති යුදමය වාතාවරණය හේතුවෙන් අභාවයට ගොස් තිබුණි. නමුත් එම විහාරස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කර එහි චෛත්‍ය රාජනන් වහන්සේ සම්බුදු සසුනට පූජා කිරීම සපුමල් ගස්කඩ රාජමහා විහාරාධිපති පූජ්‍යපාද ගල්ගමුවේ සන්ත බෝධි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා බෞද්ධ මාධ්‍යජාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව මෙම මස 31 වනදා දවස පුරා විශේෂ පින්කම් මාලාවක් මෙම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර බෞද්ධ මාධ්‍යජාලය ඔස්සේ සජීවීව මෙම පින්කම් මාලාව විකාශය කරනවා. ඔබටත් මෙම මහානීය පින්කමේ කොටස්කරුවෙකු වීමට සදහම් දේශනා මාලාවට දායකත්වය දැක්වීමට හැකියාව පවතිනවා. වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 01172518 01174670690 ශාසන වංශ කතාවේ අලුත් පිටුවක් පෙරලෙන මහානීය පින්කමට ඔබටත් ආරාධනා. දොරපනේ නාගාරාම පුරාණ විහාරාධිපතිව වැඩවිසු දේශීය වෛද්‍යාචාර්ය පූජ්‍යපාද කොත්මලේ මලියදේව නායක ස්වාමින් වහන්සේ අපවත් වී වසර දෙකක් ගතවීම නිමිත්තෙන් සංවිධාන කළ ගුණානුස්මරණ පින්කම් මාලාව යටතේ සංඝගත දක්ෂිණාවක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. ද බුඩිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුඩිස් ටීවී Facebook පිටු ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුභ රාත්‍රියක්. තෙරුවන් සරණයි.